Kanaka Singayo Api Inayen Pava Maubi Matavali Mau Pulavi Suvada Danena Esulagi Javaya Kanna Ekayen Duvana Singayo Api Subhadavasak Jana Kirna Guan Totupula Kohedami Mamma inne Narita Guan Totupuli Ekeni Japani Nuburu Tanakne Japani Tava Gaman Karane Fuji Davana Pate Adavase Dilantha Malagamuwa Sahabhagiwana Taranga Pawathwenne Fuji Davana Pate Sakura Mal Pipena Deshe Sakura Mal Nam Mekale Pipenawada Nadda Danne E Kohoma Unath Ada Davase Itamathma Unusum Taranga Pawathwenawa Kiyana Viswasaya Nam Mage Hite Thiyenawa අද මං ආවේ තනියම නෙවෙයි ඔබ ආදරය කරන තවත් චරිත දෙකක් මාත් එක්ක ආවා බලමු කවුද කියලා මම මුත්තන් දෙනාගෙන අමුතුවෙන් කියන්නට දෙයක් නැහැ ලංකාවේ බොහෝ දෙනා ආදරය කරන ජනප්‍රියම චරිත දෙකක් ඔවුන්ගේ නිර්මාණ අද වෙනකොටත් එදත් අදත් හැමදාමත් ලංකාවේ ජනතාව අතර තියෙනවා මේ වෙන කවුරුත් නෙවෙයි චූටි මල්ලි පොඩි මල්ලි කොයි අයියලා හිටියත් ඒ අයියලා අතර ඒ ලොකු අයියලා අතර හිටපු මල්ලිලා දෙන්න ලොකු වැඩ කරන කාමින්ද ප්‍රීවිරාජ් සුනිත් චිත්‍රානන්ද ඉතින් බොහොමත්ම ආදරෙන් පිළිගන්නවා රේසින් ලයිෆ් විත් දිලන්ත මාලගම වැඩසටහනට අපි එක ගුවන් යානේ ආවේ පැය 8ක් විතර ගියානේ වැඩේට ටිකක් කැලෑ වාර ගදාවේ ඒකයි ඒ මේ වංගු දාලා ආවේ මෝටරේ දාවන තරම් ගැන කතා කරනකොට මොකද හිතෙන්නේ? ඔය අවුරුදු ගණනාවක ඉඳලා සුනේතුත් මමත් මේ මෝටරේ දාවන තරඟවල රසිකයන්. ඉතින් ගොඩක් අය ඒක දන්නේ නැහැ. ඉතින් ලංකාවේ තරඟ නරඹලා තියෙනවා, අන්තර්ජාතික තරඟත් නරඹලා තියෙනවා. හැබැයි මේ නරඹන්න යන තරඟේ වගේ සුපිරි තරඟයක් අපිත් නරඹලා නැහැ. මේ ලම්බෝගිනි සුපර් ට්‍රොෆියෝ වගේ තරඟයක්, ඒ සුපිරි දාවන පතයක්, සුපිරි වාහන ඩිලන්ත අයියලා වගේ සුපිරි තරඟකරුවෝ. ඉතින් ඇත්තටම අපිටත් අලුත් අත්දැකීමක්. ඒ වගේම අපි ආවේ අපේ ක්‍රීඩකයාට අපේ හිතවතට අපේ ලංකාවේ ඉන්න එකම අන්තර්ජාතික මට්ටමේ මේ මට්ටමේ ඉන්න මේ ක්‍රීඩකයාට සුභ වදන්න ජයග්‍රහණය ප්‍රාර්ථනා කරන මම හිතනවා හැමදාම වගේ මේ තරගෙත් ඔහු ජයග්‍රහණයක් ලබා ගනීවි කියලා. ඒ වගේම තමයි දැන් ලංකාව පුංචි රටක් වුණාට අපි අනිවාර්යයෙන්ම අන්තර්ජාතික මට්ටමේ වැඩ කරන පිරිසක් ලංකාවේ ඉන්නවා. මොවුන් වඳුනා ගන්නට තියෙන හැරි බොහොම ඉඩකඩ ප්‍රමාණයක් මාධ්‍ය ඇතුලේ. මම හිතන්නේ මේ වැඩසටහනේ බලාපොරොත්තුව සුරතයේ ලංකාව ඉදිරි පරපුරට පෙන්වන්න නෑ ලංකාවෙන් එළියට යන්න පුළුවන් ගිහිල්ලා අලුත් දෙයක් කරන්නට පුළුවන් කියන හැඟීම ඔවුන්ට දෙන එක තමයි අපේ බලාපොරොත්තුව. මොකක්ද ඒකට කියන්නේ? ඔව් ඇත්තටම ඉතින් අන්තර්ජාතික ක්‍රීඩාවක් ගැන කතා කරනකොට අපිට තියෙන්නේ බොහොම කීපයයි තියෙන ක්‍රිකට් ක්‍රීඩාව සහ සුසන්තිකා ජයසිංහ ඔය වගේ නම් තමයි අපිට අහන්න ලැබෙන්නේ. ඒ අතරට ආපු නම තමයි කාලයක් තිස්සේ තියෙන නම තමයි දිලන්ත මාලගමුව කියලා කියන්නේ. ඉතින් අනිවාර්යෙන්ම ඉතින් අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට අපේ කොඩිය ඒ වගේම අපේ ජාතික ගීය ඇහෙන තරගයක් වේවි මේ තරගයේ ඒකට සුබ පතන්න අපි දෙන්නත් දුරු කතර ගෙවාගෙන ආවා කියලා කියන්න පුළුවන්. අනිවාර්යම ලොකු හයියක් මොවුන් දෙදෙනාගේ පැමිණීම මා දෙන අද දවසේ ඩිලන්ත අයියට ලොකු හයියක් බවට පත් වේවි. ඒ වගේම කියන්නට ඕන ඩිලන්ත මාලගම වෙනුවට මැලේෂියාවේ සිට නරිටා ගුවන් තොටුපළට පැමිණෙමින් සිටින්නේ. ඔව් හම්බෙලා ඒ තුටික් කතා කරමු. අපි යනකොටත් වැඩේ පටන් අරන් මට පේන්නේ අන්තර්ජාතික මට්ටමේ ඉන්ටර්වියු එකක් තමයි සිද්ධ වෙන්නේ. බලමු මොකද්ද මෙතන වෙන්නේ කියලා. අයිබෝන් අයිබෝන් මොකද්ද මේ වෙන්නේ? මේ 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 කට්ටිය කරනවා මේ මොකද්ද යූ කියලා මේකක් මේ එයාපෝර්ට් රැලි එකේ ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. ඒකට මේ අපි අල්ලගත්ත මෙතනදී. මම මේ වැලුව එකයි අපි ඉන්න කලින් මොකක් හරි මෙහෙ දාලා මේ වැඩේ කරනවද දන්නේ නැහැ කියලා. කොහොම හරි මෙන්න ඔන්න අරන් ආවා අද දවසේ අයියේ ආදරය කරන චර. දෙන්න නේද මේතර රේස් එක දිනන්න ඕනේ මේ දෙන්න ආපු ඉඳනේ. අනිවාර්යයෙන්ම මොකද දිලන්ත මාලගමගේ ප්‍රියතම චරිත දෙයක් තමයි හැමදාම කතා කරන අපි ආපු වෙලාවට කතා කරන දෙයක් තමයි. කොහොමද මේ දෙන්න මේ වගේ වැඩ බොහොම සරලව කරනවා ඒක තමයි වෙන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේම තමයි දිලන්ත මාලගමගේ රසික දෙන්නේ මේ මේ වැඩේ බංගලොත් කරාද අපි වැඩේ කරදෙම වගේ නේ. අපිට පොඩ්ඩක් වැඩේ කරගෙන යන්න දීලා අපි පැත්ත වෙලා ඉමු. මොකද දවස් දෙකක් තියෙනවා. දවස් දෙක පුරාට අපි කතා කරන්න ඕනේ. හම්බෙමු වැඩේ කරගෙන යන්න ඕන අවසර. ස්කින රේස් මතක මත ගිනෝ ජීවිතක කෂිතක ඉරණන ශ්‍රීෂණී ඉතරන් දෙසිය. සංගතසරේ රෑන්කින් ආරෝන් දෙසිය. だから 1 年間 1回 රේස් දෙ ඉත්තේ ශ්‍රී ලංකාවේ ඔක්කොම නේ නගාතර කරා. ඒක සුගෝයි
කාංශස්තර නොදේ කොංකා යුරෝපොන්දේ කොයි චාන්ස් ගන්නයි කරා නිවන්නේ රේස් මිනිකිට මේ සැරේ සන්තෝෂෙන් ඉඳලා යන්නල් ජපානයේ බොහොම ස්තුතියි බොහොම ස්තුතියි පුජි දාවනපතේ පීඩි මේ නගරේට අද බොහොම සීතල කාලගුණයක් පවතින්නේ. ඒකෙන්ද ටිකක් කතා කරගන්න තමාරුයි. කොහොම වුණත් මේ වැසිවර කාලගුණය සමග අද දවසේ තරඟයේ කිසිය වේද කියන එක තමයි හැමදේම අවධානයෙන් සිටින්නේ. වැසි දිනයන්වලදී දාවනපතේ මදක් ලෙස්සන සුළු ස්වභාවයක් පවතිනවා. ඒකින්ද බොහෝ රියදුරන් ඉතාමත්ම පරිස්සමෙන් තමයි තමන්ගේ රථය ධාවනය කරන්නේ. මෙවර කල්තිය ජපානයේ ඉන්න අපිට පුළුවන් වුණා. ඒකෙන්ද පෙර පොහොන් වීම තරඟ ඊට අමතරව මූලික තරඟ දෙක හෙට සානිද්දා පැවැත්වෙන මේ සියලු විස්තර ඔබ වෙත ගෙනීමේ වාසනාව අපිට හිමි වෙනවා. Me, I'm your race director. My name is Robin. I'm the city sales director for Lamborghini Super Trofeo. Particularly this track, you must be very careful because the stewards are very, very concerned on the safety on this track. Pit entry, pit lane. That is a 60 kilometer sign. Please watch that. Super Trofeo board with a cone there, and we have this line indicating not the white line, but where the cone is. Okay. Do not assume the white line is the timing loop. The one before, there's a gray line, there's a loophole, that is the start of the timing loop. You have two qualifying sessions. Q1. Q1, your car is on the gravel, stuck on the gravel, and the recovery car pulls your car. You come back, but you continue for the next qualifying two. You can go. Alright? Do not proceed on the track. අදවසේ පැවැත්වෙන්නේ පෙරපොහොන් වීම තරඟයි. අදවසේ ලබා ගන්නා වූ කාලය හෙට සහ අනිද්දා පැවැත්වෙන තරඟ සඳහා ඍජුව බලපානවා. කටියම අල්ලගත් එකපාර හතර දෙනාම සූර්යෝගය තමයි ඉඳන් ඉන්නේ. මේ කොහොම හරි අද දවස පෙරපොහොන් වීම තරඟ පැවැත්වෙන දවස. ඉතින් ඒකෙන්ද පොඩි විවේකයක් තියෙනවා. දිලන්ත මාලගමුවට වැසිබර කාලගුණයක් කියන්නේ මම හිතන්නේ බොහොම ලොකු ආශිර්වාදයක්. මොකද්ද මේ කතාව? සාමාන්‍ය වැස්ස තිබ්බම අපි දිනනවා. වැස්ස අවිටියක් අනික කට්ටියට වඩා පාසන කට්ටිය පොඩ්ඩක් බ්‍රේක් ගහගෙන බයෙන් යන්නේ. අපිට දිනන්නයි ඕනේ. ඉතින් වැස්ස තිබ්බම හොඳයි. ඒක තමයි වෙනස. අවුව වැස්ස කියලා වෙනසක් නැහැ. නමුත් වැස්ස නම් ටිකක් වඩා හොඳයි. ඒ කියන්නේ අවුව හොඳයි වැස්ස හොඳයි. ඒ කියන්නේ මේ මාරාන්තික ධාවනයක නිරත වෙන්න පුළුවන් නේද? අනිත් කට්ටිය අර තමගේ ජීවිතය ගැන හිතද්දි ඩිලන්ත මාලගම ටිකක් අර ගොඩක් කට්ටිය කියන ඉතින් තාම වයසට වඩා වයස ගැන කතා කරන්න එපා. අනවශ්‍ය වනේ. ඒ අනවශ්‍ය ප්‍රශ්නේ වයස කියන එක. ගාමින්දයි කොහොමද මේ අත්දැකීම? අද වෙනකොට තිබි ලැම්බෝගිනි කියන්නේ රටක නිකන් හරි ජනමතයට බලපෑමක් කරන්න පුළුවන් වාහනයක්. මේ වාහන ගොඩායි මෙහි. ඒ ගොඩායි. ඒක තමයි මට කෝල් එකක් දීලා කියන්න හිතුණා මෙහෙ තියෙනවා කියලා ගොඩක්. ඇත්තට මේ මම ඉල්ලුවා මෙයා. මට ලැම්බෝගිනියක් දෙන්න කියලා. ඕන තරම් තියෙනවනේ. ඔව් තියෙනවා. සාමාන්‍යයෙන් මේ ඉරිදට වගේ පුළුවන් ඒ දාලා යන එකක් ගන්න. يعني යායට ගොඩ ගහලා තියෙන යායට පාක් කරලා තියෙන ලැම්බෝගිනි ෆුජි දාවන පතේ කියන්නේ වාට නුහුරු තනක් නෙමෙයි. නුපුරු තනක් නෙමෙයි. වා මේකේ ජයග්‍රහණ ලැබපු තනක්. හෙට දවසේ තරඟේ ගත්තොත් එීම
මොකද හිතන්නේ තරඟය ගැන මේ කාලගුණය ඒ වගේම ඉන්න දාවකියොත් එක්ක සසඳා බලද්දි මොකද හිතෙන්නේ අපි දැන් ප්‍රෝග්‍රෑම් B ක්ලාස් එකේ ඉන්නේ අර ප්‍රෝග්‍රෑම් A ක්ලාස් එකේ යන අලුත් කාර් ඉතින් ඒකට ටික පොඩ්ඩක් තප්පරකකමාරම හිතන අපිට වඩා ෆාස්ට් හැබැයි ඉතින් ඒ කාලගුණය ඒ තරමට ඒ කට්ටියවත් අපිට පරාද කරන්න පුළුවන් වෙයි ඉතින් මම හිතන්නේ හුඟක් වෙලාට අපේ ක්ලාස් එක අපි දිනනවා ඉතින් ඊට අමතරව අපි මේ ඕවරෝල් මුළු එකෙන්ම දිනන්න තමයි අපේ එකම බලාපොරොත්තු බලපොරොත්තුනේ දිනනවා දැන් ගාමින්දයි ගත්තොත් එහෙම ලංකාවේ දැන් ලංකාවේ ක්‍රිකට් කියන ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමට ගියා අපි ගත්තු මල්ල ක්‍රීඩාවත් ගත්තොත් එහෙම අපිට මේ මට්ටමේ තියන්නට පුළුවන් හැබැයි අද වෙනකොට ඒකේ ප්‍රතිඵල නැහැ ඇයි මේ ලංකාවේ අනිත් ශේෂ්ඨ මේ විදිහට මේ ජාත්‍යන්තර තලයට අරන් යන්නට බැරි ඔය ඒක මෙහෙමයි තේ ඒවා දිහා බලන විදිය. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙන ඕනෑම ස්පෝට් එක මේ ඊළඟයි ස්පෝට් එක නෙමෙයි ඕනේ ඔය ඇති ඔය ගන්නට ඇති කියලානේ. අපි ගෙදරක් හැදුවත් එහෙමයි අපි හයිවේ එකක් පාර ඔය ඇති ඔය ගන්නට ඇති කියලා තමයි හිතන්නේ. ඒ කියන්නේ හයිවේකට පත් වෙන්න පුළුවන් හරි ලේසියෙන්. ඒ කියන්නේ කෑම වුණත් පොඩි දෙයක් ඒ ඇති කෑම. එහෙමනේ. අපි ඉතින් අපේ ලංකාවේ තියෙන නරක දෙයක්. ඉතින් මම හිතන්නේ මේ වගේ වියදමක් ගන්න විශේෂ හොඳ ගොඩක් පුහුණුවක් වෙන්න කැපවීමක් කරන්න ඕන ශේෂ වලට කටි එනවා අඩු වෙන්නේ ඒකයි. ඉතින් අර ඔය ඇතිනේ රස්සාව ස්පෝට් එක ඒක ඇති. ඒ පොඩ්ඩක් එහෙම මට රේස් වලට වුණත් වෙලා තියෙන්නේ ඒක කියලා තමයි මම හිතන්නේ. ගාමින්ද කිව් එකට දැන් අර පුංචි එකතු කිරීමක්කුත් මම හිතුවා කරන්න කියලා. ඒකට දැන් මේ සාමාන්‍ය මේ වගේ يعني අන්තර්ජාතික මට්ටමට යනකොට අර සපත්තු දෙකේ ඉඳලා ඒ සියලු දේම බලපානවනේ. දැන් අපි පුරුදු වෙලා තියෙන්නේ පීටි කැන්වස් දෙක දාලා දුවපු කට්ටියනේ ඒක කියලා කැන්ව ඒකින් වෙන හානිය කකුල් දෙකට වෙන හානිය කියන ඉතනක සපත්තු දෙකක් ඒක හදලා තියෙන්නේ ඒ ඒ ඒ දේ ශරීරයට අවශ්‍ය නිසායි ක්‍රීඩාවට අවශ්‍ය නිසායි ඒක ඇත්තරම මේ ඒකේ තව දෙයක් තියෙනවා දැන් අපේ ක්‍රිකට් ගත්තොත් අපි දන්න ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෝ ඔක්කොම ආබාධිත තත්ත්වයට පත් වෙච්ච අය ඒ කියන්නේ ධනිස් වල ඇන්කල්ස් වල එහෙම ඇයි හේතුව පුංචි කාලේ නිකන් මොන හරි සරපු දෙයක් මේ සපත්තු දෙකක් දාලා සෙල්ලම් කරලා ස්කෝල වල මේ කියන්නේ ක්ලබ් වලට සෙල්ලම් කරද්දිත් එහෙම ලැබෙයි අන්තර්ජාතික මට්ටමට එනකොට ඒගොල්ලෝ ශාරීරික හානි ඔක්කොම කරගෙන ඉවරයි. ඉතින් ඒක අර ඒකට අදාළ පුහුණුව ඒකට අදාළ සම්පත් ඉතින් කවුරු හරි සපයන්න ඕන අලුතෙන්ම එන කෙනෙකුට මේ ඔක්කොම අරගෙන එන්න බෑ පසුවේ තියා කරගන්න දැනගන්න ඕන. නමුත් මුලින්ම එන ඕනම ශාස්ත්‍රයක මම හිතන්නේ ඉතින් අද ඉන්න සාමාන්‍ය ක්‍රීඩකයෙකුට සපත්තු දෙකක්වත් ගන්න පුළුවන්ද කියලා ඒ මට්ටමේ අර අර අරක තමයි වෙන්නේ දර ඔය ඇති ඕක දාලා ඔය ඇති නියයන් රැඩීවර කරන්න. මම හිතන්නේ කවදාත් මේ වගේකට එහෙම එන්න අමාරු වෙලා තියෙන එකයි. හරි නේද? ඒක කියන එක. ඒ කියන්නේ මම ආර කැපකිරීමක් මේ තනියෙන් කරලා තමයි මේ කඩයුත්තක් කරන්නේ. පස්සේ තමයි ඒක තීරණය වෙන්නේ. මේක වාහනයක් වුණත් ඉතින් ඔක මේක නඩත්තු කිරීම වාත්තාගෙන යෑම ටයර් අතර හරි නේද? ඊට පස්සේ මෙහෙම කණ්ඩායම පාලනය කර ගැනීම ඒක ඔක්කොටම වඩා අමාරු කාර්යයක්නේ. දිලන්තයි. දැන් ඔබ මේ වෙනකොට අන්තර්ජාතික මට්ටමේ දැන් ඉන්නවා. මේ වැඩි කරගෙන යනවා. මෙතරින් පස්සේ මොකද ලංකාවේ මෝටර දාවන ශිෂ්‍යට වෙන්නේ? ඒ කියන්නේ අලුත් මුහුණු අපිට හඳුන්වා ගන්නට උනේ අපේ වැඩසටහනේ බලාපොරොත්තුවත් මේ දේ පෙන්නලා කාට හරි පොඩි උද්‍යෝගයක් ඇති කරන්න එන්න මේ ශිෂ්‍යට එන්න පුළුවන් ඔබටත් අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන් කියන පරමා يعني බලාපොරොත්තුව ලබා දෙන එක තමයි අපිත් බලාපොරොත්තුව. මොකද හිතෙන්නේ ඔබෙන් පස්සේ? මගෙන් පස්සේ මම තාම දැන් කාටද උදව් කරන්න හරි ඒකට කැපවීම තියෙන කෙනෙක් වෙන්න ඕනේ. මොකද දැන් මේ මල්ලා කිව්ව වගේ දැන් අපේ ලංකාවෙන් කිසි දෙයක් හම්බෙන්නේ නැහැ. ඉදිරියටත් හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි ඒව ගැන බලාපොරොත්තු වෙන්න මේ ගමන යන්නත් බෑ. ඉතින් ඒ සියල්ල කරන අර මං කට්ට කාලා පිටරට ගිහිල්ලා පැය 20ක් විතර වැඩ කරලා ඉතින් එහෙම යනවා ගැන හිත දැන් ගොඩක් අය මට Facebook වල message කරනවා අයියාන් පස්සේ මං තමයි ලංකාව කොටිය ගිනියන්නේ අයියාන් පස්සේ මම කරන්නේ කොහොමද මේක කරන්නේ ඉතින් මං දන්නවා ඒ කියන සිවිලාසියෙන්ම වෙන්නේ නැහැ කියලා. මොකද අපි කරනකොට කීයක් හිටියේ නැහැ වැඩේ කරලා තමයි ඔන් කරා කියලා කිව්වෙත් නැහැ. ඒක මේ results වලින් හම්බුනේ. ඉතින් ඒ වගේ කෙනෙක් දැකලා නැහැ මම අතන එකෙන් මේ දැන් වලගේ වෙයි ක්‍රිකට් කීඩාවෙත් ගොඩක් වෙන්නේ දැන් මිනිහෙක්ගේ කැරක්ටර් එකක් තියෙනවානේ දැන් පොඩි මල්ලි චූටි මල්ලි කිව්වොත් ඔක්කොම දන්නවා. ඉතින් දැන් අනුත් අයගේ නම් කිව්වට ඒ කට්ටිය කවුද කියලා මොනවත් අපි දන්නේ නැහැ දැකලත් නැහැ. ඉතින් ඒ වගේ මේ කැරක්ටර් එකක් තියෙනවනේ මේගේ කැරක්ටර් එක තමයි කැපකිරීම. ඒ කැපකිරීමෙන් තමයි මිනිහෙකුට කැරක්ටර් එකක් එන්නේ. ඉතින් එහෙම අය මම දැන් මල්ලත් දන්නවා ඇති හැම ශ්‍රේෂ්ඨම එහෙම අය දැන් හරි අඩුයි. ඉස්සර නමක් කියපම මූණ දන්නවා නම දන්නවා දැන් කට්ටියගේ නම කිව දන්නෙත් නැහැ මූණ දන්නෙත් නැහැ මොකද මේ කැරක්ටර් ගන්න මිනිසුන්ගේ දිලන්ත මාලගමුව කොහොමත් හරි සතුටින් ඉන්න පුද්ගලයෙක් මම දන්නවා දැන් මේ 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 වැඩසටහන පුරාවට මම රටවල් බොහෝ ගානකට ඇවිද්දා දැක්කා හැම වෙලාවෙම සතුටින් තමයි ඉන්නේ හැම වෙලාවෙම hina වෙලා ඉන්නේ ඒ අතර චූටි මල්ලි පොඩි මල්ලි කියන චරිත දෙකට ඔබ බොහොම ප්‍රිය කරන චරිත දෙකක් ඔබ බොහොම ආදරය කරනවා මේ හාස්‍යයත් එක්ක ඔබේ බොහොම සම්බන්ධතාවයක් තියෙනවනේ මොකද හිතන්නේ මේ චූටි මල්ලිගේ පොඩි මල්ලිගේ වැඩසටහන බලනකොට ඔබට දැනෙන්නේ මොකද නෑ ඒ දෙන්නත් එහෙම තමයි ඇත්තටම ඉස්සර කාලේ ඉඳලා බලනවා මං ළඟදී තමයි මල්ලව ඇත්තටම අඳුරගත්තේ
ඉතින් මල්ල ඒ කට්ටිය අර මෙන් කිව්වගේ දැන් මම ඇහුවේ මල්ල හම්බෙලා කොච්චර කාලද අවුරුදු 20ක් දෙන්නේ කෙකටක ඉන්නවා කියන්නේ ගෑණියෙම ඉනෙකුත් ඉන්නේ හරි අමාරුවෙන් ඉතින් ඒ වගේ ඉන්න මල්ල ඒ වගේ කැපකිරීමයි දෙන්නගේ තියනවානේ මේ අවබෝධය ඒ වගේම දෙන්නගේ තියනවා ගෝල් එකක් අපි යන්න ඕනේ මේකට කියලා ඒ ගෝල් එකක් සිහිනයක් තියෙද්දි ඔය අනවශ්‍ය දේවල් වලට හැරෙන්නේ නැහැ මිනිස්සු ඉතින් මේ දෙන්න මම දැක්කේ අපි මම කරා වගේ ඒ දෙන්නගේ තියනවා යන්න ගමනක් ඉතින් විහිළු කරනවා අර කරාට ඒ දෙන්න හැම වෙලෙම ඒ අරමුණේ තමයි ඉන්නේ ඒක තමයි අවුරුදු 20ක් ලා දෙන්න එකට ඉන්නවා ඒ දෙන්නගේ මේ දැන් හුඟක් අය සල්ලි වලට තමයි මල්ලි නැති වෙන සල්ලි වලට නැත්තම් තණ්හාවින්ද නැති වෙන්නේ දැන් අපි සල්ලි ගැන හිතුවෙත් නැහැ තණ්හාවකුත් නැහැ අපි තන්නේ ගමන රිසල් ගැන ඉතින් මේ දෙන්නත් එහෙමයි ඉතින් මං කියන්නේ ඒක මම හරි ආදරේ දෙන්න පැසදී තමත් විශේෂ තරංගයක් පැවැතෙනවා ඉතාමත් මනුසුම් තරංගයක් අපස් සමග විස්තර විචාරයෙන් එකතු වෙනවා සුරේත් චිත්‍රානන්ද ඔය ඇත්තටම ඒත මෝටරත ධාවන තරගයට ඉතාමත් උචිත කාල ගුණයක් අපිට බලන්නට පුළුවන් ජපානයේ ෆූජි ජාත්‍යන්තර ධාවන පතේදී දැන් ධාවනය දෙනවා ලැම්බෝගිනි අංශයෙන් ඉදිරියෙන් මැදියනවා මේ අවස්ථාවේ මාගේ මිත්‍රයා ගාමින්ද ප්‍රීවිරාජ් දිලන්ත මාලගම පසු කරමින් ඉදිරියට ඇදියන ආකාරයක් මට පෙනින්නේ ඔව් දිලන්ත මාලගම දෙවන ස්ථානයට පත් වන ආකාරයක් තමයි අපිට පෙනියන්නේ ගාමින්ද ප්‍රීවිරාජ් ප්‍රථම ස්ථානය ලබා ගනිමින් ලැම්බෝගිනි අංශයේ ප්‍රථම ස්ථානය ගාමින්ද ප්‍රීවිරාජ් දිලන්ත මාලගමට හිමි වෙන්නේ දෙවන ස්ථානය ඔන්න ඔය වගේ අත්දැකීම් ලබා ගන්න පුළුවන් මේ ස්ථානයට ආවම මේ සිමුලේටර් ගැන කතා කරොත් එම 98ක් සාමාන්‍ය ධාවනයට ධාවනය හා සමාන අත්දැකීමක් ලබා ගන්න පුළුවන් සිමුලේටර් එකක් තමයි සියලුම ලෝකයේ ඉන්න සුවිශේෂී ධාවකයන්ගේ නිවෙස්වල මෙවැනි උපකරණ තියෙනවා. ඉතින් ගාමින්ද ප්‍රීවිරාජ් මේ අවස්ථාවේදී එම අත්දැකීම ලබා ගන්න ආකාරය තමයි අපට මේ දිස්වන්නේ. මොකද මේ අවස්ථාවේදී ධාවනය ගැන හිතින් කතා කර කර කරන්න පුළුවන් වැඩක් නැහැ මේක. මේකට ගෙවන්නේ සෑහෙන අලාභණි කරලා තියෙන රතේට රතේ වැඩිලා තියෙන සෑහෙන. උත් වෙලා නෑ. ඒක තරබල උඩින් ගිහිල්ලා ඉතරයි තියෙන්නේ. දැන් ලැම්බෝගිනි එකට කාර් එක එපා කියලා සුන චිත්‍රානන්දර දීලා තියෙන එලවන්න කියලා. කාර් එක දැන් රවුම් කරලා වෙන අමුතු හැඩයක් ඇවිල්ලා තියෙන්නේ. දැන් වෙනස් කාර් එකක් තමයි පදින්නේ. මුලින්ම පටන් ගන්නකොට ලැම්බෝගිනි එක ගියේ දැන් වෙන කාර් එකක් පදින්නේ. ඔප්ෂන් එකක් තියෙනවා. දැන් අලුත් එකක්. තරබල කපාගෙන තනකොල කපන මැෂිමක් දීලා තියෙන කාර ගන්න නෙවෙයි. දැන් ඔයගලන්ට මේ පිට්ස හැදීම පිළිබඳව තමයි මේ පාඩමාලාව අපි මේ රේසින් මැද්දේ අපි මේ උගන්වන්නේ. ඉතින් අද පොඩි මල්ලි තමයි මේ අවස්ථාවේදී වැඩේ අල්ලගෙන ඉන්නේ. පොඩි අත්දැකීමක් තියෙනවා. දැන් ලංකාවේ පොඩ්ඩක් වැඩ කරලා තියෙන ගතියක් තියෙනවා. ඉතින් කොහොම ගියත් පොඩ්ඩක් අතට හුරුයි වැඩේ. What is that? Silicon one? Sorry. Yeah, this is a plastic. Take the real one. Wow. Thank you very much. It's amazing. Thanks. Okay. Thanks a lot. ඔච්චර තමයි අපි නොදන්න පිට්සා හදනවා කියන්නේ උන්නෝකට තමයි ඒකත් කරා ඒකත් කරා ටයිමින් වල හැටියට අපි මේ තුන කිව්වට අපි මේ ලේන් එක හැටියට අපි ඉස්සරහින් ඉන්නවා එහෙම නේද ඒක ඉස්සරහින් ඌ ඒ තමයි ඒ කියන්නේ ඉස්සරහ වෙන කාර් එකක් නැහැ ඒක අපිට තුන හම්බුණාට මේ එකට කවුරුත් නැත්ති මොකද මේ ලදයි එක තියෙන්නේ මේ පැත්තේ නමුත් රෝලින් ස්ටාර්ට් එකට එක පටන් ගන්නේ වම් පැත්තෙන් ඒකින්ද මේ ඒ කියන්නේ අපි දෙක මේ තුන පිට් එකේ හිටියට අපේ ස්ථානේ දෙක 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 ඔව් අපේ ක්ලාස් එක දින්න ඒ විතරක් නෙමෙයි ඕවර්ඕල් උත් අපි සෙකන්ඩ් මෙයා තමයි මට කාර් එකක හිල් ඇන්ටෝ කරන හැටි කියලා දීලා රේස් කාර් එකක් ගලවන හැටි කියලා දුන්නේ
අද මම වෙන ටීම් එක වැඩ කරන්නේ. නමුත් මේ මොකද දැකලාද මම ආවේ. මෙයා තමයි ඉස්සෙල්ලා මට කාර් වල පුරුදු කරේ. ජපන් භාෂාවෙන් කියමු. නිහොංගු දෝෂි ජපන හපන. ජපන හපන බව අපි දන්නවා. ඒක ජපනයේ කටින් මහන්දල පිච් එක ලොකු දෙයක්. සිංහයෝ අපි ඊනයෙන් පවා මෞබිමට වදී මෞ පොළොවේ සුවඳ දැනෙනා ඒ සුළඟේ ජවය කන්නා.